අවසරයි මහා ප්‍රඥන් වහන්ස අපි එදිනදා ජීවිතයේදී රාගෙන් ඇලෙමින් හෝ ද්වේෂෙන් ගැටෙමින් හෝ මෝහෙන් මැනිමින් කමඨහන් ලබන වේලාවකදී සතර කමඨ මොකද මොකද රාගෙන් ඇලෙමින්ද මැඩෙමින්ද රාගෙන් ඇලෙමින් ඔව් ද්වේෂෙන් ගැටෙමින් ඔව් මෝහෙන් මැනිමින් එහෙනම් සතර කමඨහන් නොකරන කෙනෙක් ඔව් ඒ தത്വයට පත් වෙන්නේ සතර කමඨහන් නොදන්නා නොකරන ධර්මයක් නොදන්නා පුද්ගලයා ධර්මයේ දන්නා පුද්ගලයාටත් හිතට ඔය රාගය එනවා හැබැයි අසුභානුසුති මරණානුසුති බුද්ධානුසුති වල ඒකෙ මිදෙනවා ද්වේෂය එනවා හැබැයි මිත්‍යානුසුති මරණානුසුති බුද්ධානුසුති වල ඒකෙ මිදෙනවා අවිද්‍යාවෙන් විපරිණාම ධම්මං අනත්ත සබ්බේ ධම්මා අනත්තාති මෙනෙහි කළ විපරිණාමයේ මෙනෙහි කළ ඒක මිදෙනවා එතකොට දැන් සුතවත් අරිය සාවකෙක් වෙන්න නම් මේ රාගය එන වෙලාවට සතර කමඨාන් වඩන්න ඕන ද්වේෂය එන වෙලාවට සතර කමඨාන් වඩන්න ඕන මෝහය එන වෙලාවට සතර කමඨාන් වඩන පුද්ගලයා ආර්ය සාවකෙක් වෙනවා සුතවත් අරිය සාවකෙක් නැති පුද්ගලයා අසුතවත් පුතග්ජන පුද්ගලයා දැන් ඔබ සියලු දෙනා මේ කියන දේවල් හොඳට අහගත්ත දැනගත්තා හැබැයි ඔබ දැන් ගෙදර ගියාම කොමිටෙන් දීුණත් කරන්නේ නැත්නම් දැන් මෙතන මේ ඉන්න සමහර පුද්ගලයෝ ඉන්නවා මං කියන්නේ සිල්මෑණිවරුවා එහෙම ඉන්නවා මේක හොඳටම දැන් අහගෙන ඉන්නවා නමුත් කරන්නේ නැහැ කරන්න වෙන දේවල් ස්වාමීනි අරි සාවකෙක් නෙමෙයි ස්වාමීනි අපි හඳුනාගෙන සතර කමඨහන් වඩද්දී ඔබ වහන්සේ මේ ගැඹුරින් දේශනා කරන ලද සතර සතිපට්ඨානය නොදැනීම සිද්ධ වෙනවාද මොකද ආයෙ අහන්නකෝ ඔබ දැන් අපි ඒ රාග දේශ මොහ හඳුනාගෙන ඒ අවස්ථාව ඔව් එහෙදී අපි සතර කමඨහන් වඩද්දී ඔව් ඔබ වහන්සේ දැන් මේ ගැඹුරෙන් දේශනා කරන ලද සතර සතිපට්ඨානය නොදැනීම වැඩෙනවා නේද සතර සතිපට්ඨානය දැනගන්න ඕනෙම නැහැ සතර කමඨහන් කරනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වා ආනපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු එතකොට සතර කමඨහන් කරනවා නම් නිවැරදිව භාවිතා කරනවා නම් සතර සතිපට්ඨානිය වැඩෙනවා සත්ත බොජ්ජංග වැඩෙනවා ආරසාංක මාර්ගය වැඩෙනවා මගපල ලැබෙනවා කරන්න ඕනේ මොකද්ද ආනපාන සති සමාධි එතකොට ඔබට අපි කියන්නේ මේ ඔක්කොම කියා දෙනවා සතර අතිපට්ඨානය සතර ඉද්ධිපාද සම්මප්පදාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග අරියෝ අට්ටංගික මග්ගෝ කියා දෙනවා මේ කියා දෙන්නේ ඔබ තුල මේවා ඇති වෙන නිසා හැබැයි ඔබට කියා දෙන්නේ කරන්න ඕන දේ ඕවා වැඩෙන්නේ නැ වෙන මොනවා කළත් පින්කම් කළත් දන් දුන්නත් සිල් රැක්කත් සිල් සමාදන් වුණත් තව හොඳ ආපත් වැඩ කළාට ඕවා වෙන්නේ නැ මොනවා කළොත් වෙන්නේ වර්තමාන මොහොතේ ඔබේ හිතට අරමුණු වෙන අරමුණට අදාළව සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති විදිහට සතර කමඨාන් කරන්න ඕනේ එතකොට ආනපාන සතිය සමාධිය සතර කමඨාන් නැටියට කරනවා නම් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ඒ පුද්ගලයා තුළ හතර අතිපට්ඨානය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා. ඒක වෙනවා. නොදැනීම ඒක සිදු වෙනවා. කිසිම දෙයක් බලාපොරොත්තු විය යුතු නැහැ මගපලයක් මගපල ලැබෙනවා. දැන් යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන හොඳට ඉගෙනගෙන කටපාඩම් කරගෙන එකපාරට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක මගපල් ලබා ගන්න ඕනේ කියලා ලැබෙන්නේ නැහැ. මේක බලාපොරොත්තු සියල්ල අත්හැරලා මේක තියෙන්නේ ඔක්කොම අත්හැරීමක් මේ මේ සතර කමඨහන් වලම තියෙන්නේ හොඳට තේරුම් ගත්තොත් ඔක්කොම අත්හැරීමක් මොකද්ද අත්හරින්නේ උපාදාන තණ්හා චන්ද්‍රාගය නිච්ච සුඛ අත්බව අස්මිමානිය ඔක්කොම අත්හැරීම ගෞරවනීය අරිහතුන් වහන්සේ